හත්තර උදයා නුරේ රෙෂ්ට් වෙතය අද්දී දර්බා පැමිණ සිටියේ නැත ටිකකින් දර්බා එහි පැමිණේය සේරමිවරයි මචං උන් වෙද මහත්්‍යවයි හාමිනේවයි මරාදාලා ගෙටක් ගිනිතියලා හේමන්තු උන්ට හුවෙන් නැති. ශෝකී ස්වරෙන් උදයා කීවේය තවදුරටත් සිටගෙන සිටින්නට කකුල් පණනැති වූ දර්බා ඇඳ මත ඇද වැටුනේය. සිත පතුලේ මෙතෙක් සිරවතිබූ ඩර්බාගේ කඳුළුගග වාන් දමන්නට පටන් ගත්තේය ඔහු ඇසුවේ එකම පැනයක් පමණි මං කොහොමද මේක දෙමලිච්චිට කියන්නේ උදයාතුළ සැඟව සිටිනා ශූර බුද්ධි නිලධහරියා යළි නැගී සිටියේය මේවෙලාවෙ අපි මුලින්ම කරන්න ඕන මේක පවණ්‍යගෙනුයි උඹේ අනෙක් සගයින්ගෙනුයි හංගගන්න එක පවන්නට සම්බන්ධකම් තියෙන කිසිම කෙනෙක් මේක මේවෙලාේ දැනගන්න හොඳමනෑ කට ඒ එක පවන්න්‍යගේ කණටයන්න පුළුව එය දැනට දන්නේ හේමන්ත නැතියක විතරයිනේ එය කොහොමෝවත් හිතන එකක් නෑ අම්මට තාතරයි මෙහෙම විපතක් වේ කියලා. අපියාට හේමන්තගෙන තොරතුරක් තාම හොයාගන්න බැරිවුුණේක විතරක් කියමු. හිතුරු විස්සරයාගෙන් හංගන්න ඕනේ එය අන්න තත්ව හැටියට ඒක අ්‍ය අවශ්‍යයි. මට තියෙන ප්‍රශ්නේ උඹ මට කියපු විදදිට ඒ දෙන්න එදා ගමඉන්නැතුව නොගිය මොකද කියලායි. මටාපු ආරංචීිය හැටියට, මේ සිද්ිය වෙලාතිී නිර සමහරවිට ඒ දෙන්න ඉදා දවසත් හේමන්තේනකම් බලන් ඉන්න හිතන්න නඇති. ච්චිට ඕන වෙලා තිබුණේ දෙමලිච්චිවයි මාවයි ගමින් පිට කරන්න ඒත් එ යාමට පොරුන්දනා නුවර මාමලාගේ ගෙදරට යනව කියලා හේ විශ්වාස නිසයි මන් දෙම ලිච්චි අරං ාවේ. නැත්නම් මලත් අපි පැනලෙන්නේෙ නෑමචා දර්බා යලිත් කඳළුුවගුරුවන්නට පටන් ගත්තේය. දුකයි තමයි ඒත් දැන් අඩාඩීද ලැබෑ මේක පව්‍ය වෙනුවන්? උඹ ගේ ඉපදෙන්න්නන්න පොඩියකා වෙනුවෙන් හේමන්ත වෙනුව උඹ කෙලිින් ඉන්න ඕන වෙලාවා ශුවරකට මු හේමන්තවල්ලගත්තට පස්සෙේ තමයි ගෙදරට කඩා පනි ඇත්තේ ඒත් මට හිතාගන්න බැරි හේමන්තගේ නෑමචන් කවදාවත් ඒකනං එහෙම වෙන්නෙනෑ එක්කෝුන් හේමන්තෝ පලෝකරගෙන එයාට නොදැනන්න පස්සෙෙන් යන්න ඇති හෙත් මට තියෙන ප්‍රශ්නයේ හෙමන්තෝ හොඳ කල්පනාකාරෙක් යාහෙම ආඩ තාලෙටයතු කරන මිනිහෙක් නෙමයි කවදාවත් දර්පා උදයාගේ සැකේට තිබෙන ඉඩකඩ ඇහිරීය සමහරවිට උන් ලක්්‍යයවෙන්න ඇත්ති උඹල පස් දෙෙනම මගේරුණු දෙන්නත් තබාගෙනෙන්න්න පුළුව ඒ නිසා මේ අපරාධකාරය හොයාගන්නකං උඹටයි පවන්නටයි මගේ ඇස්මානිම් පිටට යන්න තහන මතකතියාගනින් මේක නියෝගය උඹලගේ ආරක්ෂාව වෙනුවෙන් පනවන නියෝගය එ වගේම මතකතියාගනිින් උට අද පවන්‍යාව බලන්නයන්නත් බෑ! මොක දුම්බේ හැටි දැක්ක හැටියම ඒකට සැකැහිතේ. මම සුළුගුණේ පැත්තේ මොවද වෙන්නේ කියලා හොල බල එනකං, උඹ කොහේවත් යනෙ නැතුව මෙහෙහිටප. යන ගමමන් ශිවාමාමලගේ ගෙදරට ගිහිම් පවන්‍යවත් බලල යන්න. මංයායට කියල යන්නම්, උබයි මමයි දවස් දෙකතුනකට පොඩි ගමනක් යනව කියලා. එතකොට උඹපහු යනකං එයාට ඒක ප්‍රශ්නයක් වෙන එකක් නෑ. එසේ කිව් උදය නොරේ රෙස්්ටක අංකල්ට කතාකොට, දර්බාට අවශ්‍ය සියලුදේවල් සපේන ලෙස පවසා පිටත්වගියේය. දර්බා තවමත් සිටිනුයේ කරන්නේ කුමක්දැයි සිතාගත නොහැකිවය. ඔහු එලියේ තිබූ ගල්බංකුවේ වාඩිවී කල්පනා කරන්නට විය. ඉලෙසිංහම් දර්බා මුල්වරට තනිවූයේ සිය සහෝදරයා රට හැරගිය දවසේය. දර්බාටය දැනුනේ ජාතියට හෙනපතය කැටී ඇති මොහොතක සියල්ලන් තනිකර දමා කුටුම්බයේ ආරක්ෂාවපතාගිය පලාෑමක් ලෙසටය එක් කල රැඩිකල් ඉංජිනේරු ශිෂ්‍යයකුව සිටි ඔහුටය පෙනුණේ සිය ප්‍රජාවට ද්‍රෝහිවීමක් ලෙසය එහෙත් සර්භා සිතුවේ ජාතියක් ගැන නොව ලෝකයක් සහ ලෝක ප්‍රජාවක් ගැනය ඔහු ලංකාවේ උතුරේ මිනිසාගෙන විතරක් නොව ඇත සෝමාලියාවේ කුසගින්නේ මෙරන සෝමාල්යානුවා ගැනද සිතුවේය එහෙත් එයට පෙළියමක් වල මිනිසිකුලෙස ඔහු සතුව නොවීය ලංකාවි භෝවිද්‍ය සහ කැනීමංශයේ ප්‍රධානිියාව සිටියදී ඔහු තමා යටතේ සේවේ කළ සෑම මිනිසෙකුටමත් ඔහු වෙතින් සේවේ සලසාගැනීමට ආ සැමටත් සාධහරණව සැලකුවේය කෙසිදු මිනිසෙකුව පීඩාවට පත් නොකළේය සෑම බලධහරියෙකුගේම නිලධහරියෙකුගේම අසාධාරණහන් නේති විරෝධී ඉල්ලීම් සහ යෝජනා ඔහු ඉවතලූයේය. ඒඔවුන්ගේ තරාතිරම පිළිබඳ මද සැලකිල්ලක් හෝ නොදක්වමිනි මේ නොයිවසූ දේශපාලකයෝ තම කොල්ள்ளකාරී වුවමනාවන් ඔහු හරහා ඉට්ු කරගැනීමට නොහැකිවෙද්දී ජාතියක්ගෙන නොසිතූ ඔහු මත ඕකා දෙමලායයි ජාතියක හංවඩුවගසා පලිගැනීමට සැරසිනි දේශපාලනය නොකළද දේශපාලන සුලිකනාාටු පිළිබඳව හොඳ ඉවක් සරබාට තිබිණි මේනිසා සරබා රට හැරගියේය. කලු ඇසලේ ආවේ හරියටම ඊට මස්සකට පසුවය සහෝදරයාන් නිවැරදි බව දර්බාට මුල්වරට සිතුනේය ජාතිවාත්සල්ලයේ සුද්දෙන් වැසීතිබූ දර්බාගේ දෙනෙතට සර්භාගේ පළල් ලෝකය පෙනුනේ නැත එම කල්පනාව කෙළවර ඩර්බාට යළිත් හේමන්ත මතක්විය අනෙකාට සම්පූර්ණයෙන් තමන්ගේ කතාව කියන්නට ඉඩදී හොඳින් සවන්දී අනතුරුව කතාකිරීම හේමන්තගේ පුරුද්දකි පසු කලික අයා පිළිබඳ ඇති වූ කතාබහට සවන්දී සිටි හේමන්ත මෙසේකීය අපිට වැරදුනේ අයියල වගේ මිනිස්සු හම්බ නොවිච්චිහින්ද කියල මට දැංහිතෙනවා ඒකුවේ? ඩර්පා විමසීය සෝවීර් දේශේයටගේ රාජවීර් සහෝදරයා සමාජවාද දැක්කේ සම්මූහ ගොයිපළවල් ඇතුළේ අපි හැමෝම ගිනිකනා වැටනේ ඒ සමූහ ගොයිපල සමාජවාදේ ඇබැහිය සමූහිකත්වය හදල තිබුණේ සුළු දේපලිහිමියන් බලහත්කාරෙන් එකතු කරලා. පෙරලූ නැවුම් පසින් සමාජවාදේ දැක්කාප්පි ඒක ඇතුළි තිබ බලහත්කාරේ දැක්කනෑ. දෙවියන් වහන් සේ ඊඩමයි දෙකම දේවත්වයෙන් අදහපු මිනිස් සුංහ බලහත්කාරයෙන් සම්මූහ ගොයිපළොවල්වලට ගල් කරල කරපු විප්ලවයාස්සේ විප්ලොෝවාදීන්ට වැඩිය ඉපදෙන්න්නේෙ ප්‍රතිවිප්ලෝවාදීන් කිය අපිට තේරුුණේ නෑ. එයා කෘති ඔළුවෙ තියාගෙන, මෙහෙ ආවේ නැත්ත රාජ්වීට් සහෝදරයක් මෙහෙ ඇවිල්ල කම්කරුවෝ හෙවේ ගොවි ජනපද ව්‍යාපාරය ඇතුළේ කම්කරු වැඩගලාට හෙගොලන්ගේ ඔල්ු ඇතුළෙ හිටියේ ගොවියෝ නැත්නං එයායට තිබුණෙක් ගොවිමාන සිකත්වය ගොවිමාන සිකත්වය නිතරම බැඳෙන්න්නේෙ බූමියත් එෙක්ක එතකොට ජාතිවාදෙන්නේ එයාගේ ආධ්‍යාත්මය ඇතුළෙෙන්මයි ඒකෙ තර්කානුගුල ප්‍රතිඵලය අපේ ව්‍යාපාරයට වෙච්චි විනාසි කියලලා අද මට හිතෙනවා. අපි කළේ මේ ගොවියොටිකාරාන් නොදන්නා අනුරාධපුරේක වන්දනාාවෑම හන්තිමට අපි විප්ලවේ වෙනුවට ජාතිය කියන මල්වට්ටියාරන් එක්කම වටරවුමක් වටේ කැරකුණා ජාතිවාදියෝ ඒ වටරවමේ අටවලතියනු උගුල්වල අපි පැටලුණා මේක උතුරට වගේම දකුණටත් පොදූගුල ඇයි අ වගේ විශ්වීය සෙතන්නු අපිට හිටියනං එහෙම නොවන්න තිබුණ කොහොමුණ තාදර දේශපාලනය ආ ඒ ජාතිය උගුල්වල පැටලෙන්නේ නෑ? හේමන්ත කොතරම් පෘතුල මිනිසෙක් ද. මේ අහිමි ඇත්තේ ඒ පෘතුල මිනිසාය. දර්බාට මහා හිස්කමක් දැනනි.ඒ මහා හිස්කම දේශපලන තනිකමක් බව ඔහුට ක්‍රමයිෙන් වැටහිනි. වයිසින් ඩර්බාට වඩා බාලුවද දේශපලනය තුළ හේමන්ත ඉහ නිකට පැසුණු පරිනත මිනිසෙක්වමින් සිටියේය. අතුෘදන්ව ඇත්තේ ඒ පරිනත ගමන් සගේයාය. සියල්ලා අතැහර, පවන්්‍යාත්‍රරැකිෙන සහෝදරයාස්වොයා ප්‍රංශේ බලායාමට ඔහුට සිතිිනි. මෙහි සිටිනාාතුරා හේමන්ත පිළිබඳ මතකය තමාටත් පව්‍යාටත් වද දෙෙනු ඇත. අපච්චේ සහම්මා පිළිබඳ මතකය ඔවුන්ව රිදවනු ඇත. පලායාමෙන් ආත්මේට සුගතියක්කත්වේද. එය හේමන්තට ද්‍රෝහිවීමක් නොවේද. ඔවුන්ගේ වච්චන විශ්වාස කරනා මිනිස් සුන්ව දමා එසේ පලායා හැකිද. කෙසේවව දැන් ඩර්බාට සිටිනුයේ? පව්්‍යා පමණි පවයාට සිටිනුයේ දර්බා පමණි එනිසා කෙතරම් අසීරුවෙන්ුවද සියල්ල කළයුත්තේ ඇය සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුවය. එහෙත් මේ එයට වෙලාව නොවේ සියල්ලට පෙර පවන්්‍යාගේ කුසේ බර හෑල්ලුවිය යුතුය එතෙක්කය පවන්්‍යාට රහස්සක් විය යුතුයයි අනතුරුව ඔහු නිගමනය කළේය කල්පනාකාරී තරුණයා දෙස බොහෝ වෙලාවක් බලා සිටි මිනිසෙක් හ අසලට පැමිණ ලියුම් කවරයක් අතට ගුලිකර යන්නට ගියේය යන අතර ඔහු මෙසේ පැවසීය කාටවත් පේෙන් ඕෝක බලන්නපා කාවත් විශ්වාස කරන්නපා ඕකි තියනේ එක කල්පනාවට ගන්න දර්බා නොදැනුවත්තමවාගේ ඒ නොදන්නා මිනිසාට අවනතවිය හේ අත්තමිට මෙලවුණු ලිපියද සහිතව කාමරයට ගොස් දොරාගුල්දා ගත්තේය අනතුරුව ඔහු අර නාදුරන මිනිසා දුන් ලිපිය දිග හැරබැලීිය. ඒ තුළ තිබුුණේ ටයිප් කරන්න ලද වචන ොළහකි කාවවත් විශ්වාස කරන්නපා. අර දැරිවිවත් අරගෙන කවරුවත් නොදන්න තැනකට ඉක්මනටම යන්න. ධර්බාන් නැවත නැවත කියවන්නට විය. ඉන් ඔහුට ගත හැකි එකම ඉංගියවූයේ කවුරුන් නමුත් තමන්ට මේ පවසන්නේ ගැලවුම් කාරයාව සැකකර පංයයි කියාය. යළිත් ඔහුුවේය මෙසේද කියවා ගත්තේය. ඔවු! මේ කියන්නේ උදයගෙන් ඈතට පලයන් කියලා ඒත් ඒ කවුද?